मेयापूर कथा पट वार्ता बुने दकुन पलाते कमकिनी दकुन पलाते कमक जीवत्तुमहु वृत्तियन विदुली कार्मिकेक एक पिनाक तमन्गे सुपुर्दु राजकारी कटेतु निमवी निवस बला एनविट रात्रि एकोला पमन बुना रात्रि कालये सेवे निमवी निवस बला एनविट ओगे लग विदुली पांदमक नोतिबुहेन इटी पांदमक पीटेन ओट निवस बला यामट सिदुना मुहुगे निवसट यायुतिबुने सुसान भूमियाक पसुकरगेन बेविन मुहुगे निवस असल सतियकट पमन पेर मलगेतराक सिदुवी एद सुसान भूमिये तेन्पात कर एतिनिसा हितेति गेस्मेन्म अडियेन देकेन एम स्थानेन निक्मया युतुयै सितागेन गिया मोहुट सुसान भूमिय पसुकरणवात समगम सिता गन्नवत बेरिदेयक पेनेन्नट वुना सुसान भूमिये तिबु मल वडमक एहा मेहा यमिन तिबुना मोहुट देलवरात्वी पने पाकिया इटिपांदमद विसिकर नैवत तमन सेवये यदी सिटी स्थानेयट दिवगिये अंदुरेम वेटि वेटि दहडिय दमागेन तमा सेवा कल स्थानेयट गोस कारणिय पिलिबंद ओउंट वटहा दी नवत सेवे कल स्थानये अय समग पमिन बलू विट तेक गनीमट हकी वूये सिता गन्नवत बेरिदेकी एम स्थानेयट पमिनि हरकेकुगे अंतट्टुवे मलवडम पटली एय इवत कर गनीमट दंगलन हरका देक कारणिय तेरुमकिन नवत गेदर गिये ओहु तवत मारै वेनकम सेवे नोकरन लेस सिता गिनाई मे अतर मे कथा पट वार्ता इंधन पेरोम हलकिनी अय इंधन पेरोम हलकी सेवक्यान्नितरम कार्य बहुलाई शारीरिक अवश्यता संदहा कालिय लबागान्येद इताम अपासुवेन पसुगिय दिनक एहि कार्य बहुलत्वय समगम लद मद विरामयेन एक सेवकेकु वेसकिलियट दिवगिये इक्मनिन पेमिनीमे सिहियेनी एत सियल्ल अमतकव तिबु एम अवस्थावे नोसितु देयक सिदुना कर कियागत हैकि देयक नोहैकि वुना रुपियल 60000ක් වටිනා ජංගම දුරකථනය වැසිකිලි පෝච්චියට වැටි අසුරු සැනින් අතුරුදහන් වුණා ඒ තුලට අත දාන්නටත් බැරිය කෙසේ හෝ වතුර ගසා හිත හදා ගන්න තත් කළද එයත් කර ගැනීමට නොහැකි වුණේ කොතරම් වතුර දැමුවත් වතුර බහින්නේ නැති නිසායි බැලින්නම් ජංගම දුරකථනය යු අකුරක් හැඩයට ඇති කොටසේ හිර වෙලාය දුරකථනය ඉවත් කරන තෙක් වතුර බැසීමක් බලාපොරොත්තු විය නොහැකිය මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ ආපන ශාලාවකිනි උදේ සහ දවල් ආහාර සහන මිලට සපයන යෞවනයන්ට සම්බන්ධ ආයතනයක ආපන ශාලාවකි දිනක් රාත්‍රී 7ට පමණ ආපන ශාලාවේ හිමිකරු තම ගෝලයන්ට මෙසේ පැවසුවා හැමදේම අපි මෙහෙන් කන නිසා වෙනසකටත් එක් හෝටලයකින් කමු සේවකයන් දෙදෙනාද එයට එකඟ වූයේ ඉතාමත් ප්‍රීතියෙන් තිදෙනාම දන්නා හඳුන්වන හෝටලයකට ගිය විට ආ අපේ කැන්ටිමේ මල්ලිනේ එන්න එන්න කියමින් හෝටලයේ මුදලාලි ආපන ශාලාවේ හිමිකරු පිළිගත්තේ පිටට තට්ටුවක්ද දමමින් මොනා හරි කනවැයි මුදලාලි විමසුවා අයියේ මස් මාළු නැතිව කොත්තු දෙකක් පාර්සල් කරලා දෙන්න යැයි පැවසු විට කොත්තු බාස් ළඟට ගිය මුදලාලි මේ එහා පාරේ කැන්ටිමේ මුදලාලි මහත්තයා කොත්තු දෙකක් හොඳට දාන්නේ යැයි පැවසුවා කොත්තු රැගෙන ආපසු පැමිණෙන විට තම ගෝලයන් එමතු ආපන ශාලාවේ හිමිකරු ඒ අපේ ගමේ කෙනෙක් මම ගියාම හොඳට සලකනවා යැයි කීවා තිදෙනාම කොත්තු අනුභව කර නින්දට ගියා මැදියම් රැයේ අවදි වූ ගෝලයෙක් බඩ අල්ලාගෙන කෙදිරි ගන්න වුණා වහා අවදි වූ ආපන ශාලාවේ හිමිකරු මොකද මල්ලි යැයි විමසුවා බඩ රිදෙනවා අයියෝ අම්මෝ ඉන්න බෑ ගෝලයා වේදනාවෙන් පැවසුවා මේ අතර අනෙක් ගෝලයාද අවදි වී පැවසුවේ ඔහුගේ උදරයද රිදෙන බවයි කොත්තු කද්දි අමුතු රහක් ආවා ඔහු පැවසුවා අවසානයේදී ආපන ශාලාවේ හිමිකරුද ඔන්න දැන් මගේ බඩත් රිදෙන්න ගත්තා හරි වැඩේ උදේට වැඩ කරන්නේ කොහමද ඔහු පැවසුවේ සුසුමක් කෙලමින් ආපන ශාලාවේ තිබූ අමුයි ගුරු සපමින් සෝඩා වතුර බොමින් තිදෙනාම බිම දිගාවි ස්පියා ගත්තා උදෑසන වෙන විට අමාරුව සමණය වී තිබුණා ආයනම් බඩගින්නේ හිටියත් දන්න හඳුනන හෝටලයකින් කැමනම් කන්නේ නැහැ ආපන ශාලාවේ හිමිකරු පැවසුවා මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ ශිෂ්‍යත්ව විභාගයකදී සිදු වූ හරි අපූරු දෙයක් ගැනයි වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය කුකුලා හැඬලීමටත් පෙර අවදි වී බත්මුල් ඔතා වතුර බෝතල් පුරවා තබා අවදි කරගත් පුංචි දරුවන් ශිෂ්‍යත්ව අමතර පන්ති වලට කැඳවාගෙන ගියේ
කෙසේ හෝ ලොකු ඉස්කෝලයක් ලබා ගැනීමේ නම්බුව තමන්ටද හිමි කර ගැනීමේ ආශාවෙන් සිටි මව්වරුන් පිරිසකි. ලහිලහියේ උදේ අවදි වී තම දරුවන් සූදානම් කරගත් ඔවුහු උදේ 4 සිට අමතර පන්තිවලට දරුවන් රැගෙන ගියා. මේ අපේ මහත්තයාට යාළුවෙක් හොඳ ප්‍රශ්න පත්‍ර සෙට් එකක් දීලා ඒ සර් තමයි ඩුගිය සැරේ වැඩිම ලකුණු ගත්ත ළමයින්ට උගන්වලා තියෙන්නේ. එවැනි උදාර පදන් කියමින් අගය කළ තැනැත්තියක් දිනක් අමතර පන්තියක ගේට්ටුවක් අසලදී ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අනෙක් පව්වරුන්ට පෙන්නුවා. එසේ කියූ සැනින් එක් කාන්තාවක් වහා ක්‍රියාත්මක වී හරි හරි අනේ මේවා ෆොටෝ කොපි කරලා අපේ ළමයි දෙන්න 3 දෙනාටත් දෙමු. එසේගත් තීරණයකට පසුදිනම ප්‍රශ්න පත්‍ර කට්ටල කිහිපයක් ලහිලහියේ එක් කාන්තාවකගේ වියදමින් ඡායාරූප පත්කොට රහසේම තම දරුවන් අතර බෙදාගත්තා. එදින නිවසට කොට වූ සැනින්ම දරුවන් මේසේ මතට ගාල් කොට රහසේ පිටපත් කරගත් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට දරුවන් යොමු කළා. සෙල්ලම් කරන වයසේ සිරකරුවන් වූ දරු පිරිසද ඇඟහිරි අරිමින් පෑන් අගිසි විකමින් මව්වරුන්ගේ අනසකට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට පටන් ගත්තා. ටික වේලාවක් ගත වුණා. අම්මේ මොකක්ද අම්මේ එක ප්‍රශ්න පත්‍රයක උත්තර සේරම පුරවලානේ. ප්‍රශ්න පත්‍රයට ලිවීමට විධානය දී මුළු තැන්ගේ කටයුත්තක නිරතව සිටි එක් මවක් අමතා දරුවෙකු එසේ අසද්දී ආ ඒවා අතහැරලා අනෙක් ඒවා ලියන්නකෝ. ඇය හොද්ද හැඳි ගාන ගමන් එසේ කීවා. අම්මේ විවාහක අවිවාහක බව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කසාද බැඳලාද නැද්ද කියන එකනේ. තව ටික වේලාවක් ගත වුණා. අම්මේ සාක්ෂිකරුවෝ කියන්නේ කවුද? එවිට මව මදක් කලබලයට පත් වූවා. මොනවා ඕවත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවද? ඔව් ඔව් අම්මේ ඒකනේ මම කිව්වේ මේක උත්තර ලියපු ප්‍රශ්න පත්‍රයක් කියලා. ඇති වූ සැකය දුරු කර ගැනීමට ඇය පුතුගේ ප්‍රශ්න පත්‍රයට එබී බැලීමට සිතුවා. චංජාලයයි ප්‍රශ්න පත්‍රය සමග කාගේතු විවාහ මංගල සහතිකයකුත් අමුණා තිබුණා. එහි ඡායාරූප පිටපතකි සිදුවී ඇති කරුණු සැනින් වටහාගත් ඇය වහා මව්වරුන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා ගත්තා. ඒ සියල්ලන්ටද විවාහ මංගල සහතිකය ඡායා පිටපතක්ද ප්‍රශ්න පත්‍ර කට්ටලිය සමග ලැබී තිබුණා. ප්‍රශ්න පත්‍ර ඡායා පිටපත් කළ ස්ථානයේ සේවකයෙකු වෙනත් අයෙකුගේ ඡායා පිටපතක්ද මේ සමග අමුණා තිබීම එයට හේතු වී තිබුණා. මේ අතර මේ කතාව අපට වාර්තා වුණේ බෙන්තොට මුහුදු වෙරළෙනි. මුහුදේ නාමින් සිටියදී රළ පහරට හසු වී අනතුරකට ලක්වීමට ගිය පිරිසක් එයින් බේරා ගැනීමට උපදෙස් දුන් ජීවිතාරක්ෂක සේවකයෙකුට සිදු වූ කනගාටුදායක දෙයක් ගැන අපට මෙලෙස බෙන්තොට මුහුදු තීරයෙන් වාර්තා වුණා. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මේ දිනවල බෙන්තොට මුහුදු තීරයේ නෑම අනතුරුදායක නිසා ඒ බව ඇඟවීමට රතු කොඩියක්ද වෙරළේ සවි කර තිබුණා. ඒ ගැන නොතකා බොහෝ දෙනා මුහුදේ නෑමට පෙළඹී සිටියා. එවැනි පිරිසක් මුහුදේ නාමින් සිටින දුටු බෙන්තොට මුහුදු වෙරළේ ජීවිතාරක්ෂක ඒකකයේ සේවකයෙකු වූ ඩබ්ලිව් කුමාර සිල්වා මහතා වහා මුහුදට බැස නලාවක් ශබ්ද කර මුහුදේ රළ පහර වේගවත් බව හඟවා තියඹට නොගොස් ගොඩට එන ලෙස එම පිරිසට දැන්වුවා. එහෙත් ඔවුන් එම දැන්වීම නොතකූ නිසා තවත් කීප වරක් කුමාර මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කළා. එවිට එම පිරිසෙන් කීප දෙනෙක් ගොඩට පැමිණ නෑමට බාධා කළේ යැයි බැනවදිමින් කුමාර මහතා එළවාගෙන ගොස් ඒ අසල තිබූ මුහුදේ අනතුරු බව හඟවන රතු කොඩිය සවිකර තිබූ ලීය කලවා එයින් කුමාර මහතාට පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් පිට පෙදෙසට තලුන් තුවාල ලද කුමාර මහතා බෙන්තොට පොලිසියට පැමිණිලක්ත කර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත වී තිබෙනවා. පසුව වෙරළේ සිටි තවත් පිරිසක් මේ අරගලය සමතයකට පත් කිරීමට යාමේදී කුමාර මහතාට පහර දුන් පිරිසේ අයෙකුද තුවාල ලබා තිබුණා. කෙසේ හෝ පසුව පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වයම එකඟතාව මත මෙම ආරවුල සමතයකට පත් කර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ මුහුදේ ගිලීමට ගිය සිය ගණනක් බේරා ගැනීමට දායක වී සිටි තමාට ප්‍රථම වරට සිදු වූ මෙම අලකලංචිය අමතක නොවන සිද්ධියක් බව කුමාර මහතා එහිදී සඳහන් කර තිබෙනවා. මේ අතර මේ අපූරු කතාව අපට වාර්තා වුණේ මධ්‍යම පළාතෙනි. මධ්‍යම පළාතේ පසුගියදා පැවති සම්බන්ධීකරණ රැස්වීම කි. එහිදී ප්‍රාදේශීය සභා මට්ටමේ තරුණ දේශපාලකෙක්
प्रदेश प्रकट वेलक मिनी आहारेट नुसुदुसु आहार द्रव्य अति बवक पौसमीन दडी विवेचनयाकला रस्वी मे सभापति एपिलिबंधव दडि अवधान यमुकल अतर वेडिदुरटात कर्णुदू देशपालकया तमा इम कडिन परीपु पार्सलयाकिन आपव पौसमीन तम सेवके कुटकीवे इम पार्सलय वेदिकावट गिनेन लेसायि सेवके कुवहा पार्सलय गिना पशु बलन्न सर मेवा मिनिसुंट तिया सत्तुंट वत कन्न पुलुवन दै असमीन ए सभापति वरयाट दिगु कला ए परीक्षा कल सभापति वरया मेवा नम नरक विला ने अपि कन्नेत मे वगे ए वने कीवे सिनासमिनी एम पार्सलयट एबी बलू तरुण देशपालकयाट देवियन सिहिबूये तमागेना पार्सलय मे नोवन बेविनी मे पार्सल मारुवीम पिलिबंद ओहु दैन विशेष परीक्षणयक आरंभ कर ऐतैयि दैनगन्नट ऐत